අපේ උසස් තරගකාරී වාර්තාවක් ලබා දුන්නොත් විතරයි අපිට සේවාවක් විදිහට මේ ශේෂ්ත්‍රය තුල රැඳී ඉන්න පුළුවන්. තුන්වෙනි කාරණා විතරක් වැදගත් කාරණාවක් මේ මොහොතේ ඒක තමයි රසායනාගාර වාර්තාවක් ලබා දෙන්න අපි කොච්චර මුදලක් වැය කරනවාද කියන්නේ. ලෝකයේ සියලු සේවාවන් අද වෙනකොට තීරණය වෙන්නේ අවසාන වශයෙන් ඒකට වැය වෙන කොස්ට් එක මත. නමුත් අපි අද ඒ ගැන කල්පනා කරන්නේ නැහැ. අපි නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉන්න කණ්ඩායමක් විදිහට අපි හිතන්නේ මේ සියලු දේවල් නිකන් හම්බ වෙනවා කියලා. ලෝකයේ කිසිම දෙයක් නිකන් හම්බ වෙන්නේ නැහැ. අපි මේ කරන හැම කටයුත්තකටම මුදලක් වැය වෙනවා. අද දවසේ ඕගොල්ලෝ උනන්දු වෙනවා නම් ඕගොල්ලන්ගේ රෝහල ඇතුලේ සිද්ධ වෙන පරීක්ෂණයකට කීයක් වියදම් වෙනවද කියලා හිතන්න. මේක හිතපු නැති මාතෘකාවක් වුණොත් උනාට ඔගොල්ලෝ මෙතන හිටුවොත් ඔගොල්ලන්ට පුදුම හිතේවි. ඇයි අපි රෝහල ඇතුලේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ? අපි ගත්තොත් අපේ දහවල් කාලේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවක කොච්චර වැය වෙනවද කියලා අපි වැය කියලා සලකන්නේ අපේ රියජන්ට් එකට යන කොස්ට් එක විතරයි. මේක සම්පූර්ණයෙන් වැරදි. අපිත් එක්ක ඉන්න අපේ සේවාව ඇතුලේ දැන් කළමනාකරණය පරතරයටම හදාගෙන සේවා කළමනාකරණය පිළිබඳව විචාරදේ එහෙනම් අපිට මේවා ගැන කතා කරන්න හොඳ කාලෙ මේක. අපේ පරීක්ෂණ වාර්තාවකට යන පොස්ට් එක කියන්නේ අපි රෝහල ඇතුලේ පාවිච්චි කරන බිල්ඩින් එක වර්තමාන වටිනාකමට අනුව කොච්චර මුදලක් යනවද, ඒකේ වාර්ෂික වටිනාකමෙන් දිනක වටිනාකම කොච්චරද කියලා එක පරීක්ෂණයකින් ඒකේ කොටසයි තියෙන්නේ. අපි රෝහලේ විදුලි බිලක් පාවිච්චි කරනවා නම් ඒ විදුලි බිලෙන් අපේ රසායනාගාරයට කොච්චර මුදලක් යනවාද කියලා කල්පනා කරලා ඒ මුදලෙන් පරීක්ෂණයට අයිති වෙන කොටස අපි අදාළ කරගන්න ඕනේ. අපේ රසායනාගාරයේ ඇතුලේ විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාගේ රාජකාරියේ වැටුප OT එක නිල වාහනේ අර තියෙන එකිනෙකී දීමනා සියල්ල එකතු කරලා ඒකෙන් පරීක්ෂණ වාර්තාවකට කීයක් වැයවෙනවද කියලා අපි ගණන් හදන්න ඕනේ. අපේ රසායනාගාරය ඇතුලේ වෛද්‍ය නිලධාරීන් ඉන්නවා නම් මයිනස් ස්ටාෆ් එකේ ඉන්නවා නම් ඕඩලිලා ඉන්නවා නම් MLDලා ඉන්නවා නම් ඒ හැමෝටම දෙන වැටුප OT එක සියල්ල එකතු කරලා පරීක්ෂණ ගානට ආදාළ කොටස එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි රියජන්ට් එකට ඒ වගේම මැෂිමක් අවුරුදු 5කට ගත්තොත් ඒ අවුරුදු 5න් එක කොටසක් හදලා මේකට එකතු කරන්න. මම මේ දීර්ඝ වශයෙන් කියන්නේ මේ විෂය දීර්ඝ විෂයක්. නමුත් මතක තියාගන්න අපි මේක ගණන් හැදුවොත් අපේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකකට සාමාන්‍යයි රුපියල් 1000කට පමණ ප්‍රමාණය. මේ 1000ක පමණ ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපේ දවල් කාලේ පරීක්ෂණ වාර්තාවකට යනවා. හැබැයි අපි ඒ අතරේ සත්‍යයේ උසස් වාර්තාවක් දෙනවා කියලා පෙන්නමින් ඉතාම බොරුවක් කරමින් අතිශය වේදම් අධික උපකරණ ගෙන්න ගන්නවා. අතිශය වේදම් අධික රියජන්ට් ගෙන්න ගන්නවා. රුපියල් 2.50ට කරන්න පුළුවන් සුගර් එක අපි සමහර වෙලාවට රුපියල් 45ට කරනවා. එකම රෝහලක එක සුගර් එකක් රුපියල් 2.50ට කරනකොට තව මැසිමක රුපියල් 45කට කරනවා. එතකොට මේක ඇතුලේ කියන්නේ අපි ිරසාර සේවාවක් සපයන්නේ නැහැ කියන. අපේ සේවාව ිරසාර සේවාවක් සපයනවා නම් தත්වේ උසස් වාර්තාවක් නිසි වෙලාවට දෙනවා වගේම අනිවාර්යයෙන්ම අඩුම මුදලට කරන්නත් අපි වගකීමෙන් බැලුවා. අපි ඒක අපේ වැඩක් නෙමෙයි කියලා සලකනවා නම් විශේෂඥ වෛද්‍යවරයෙක් හරි අධ්‍යක්ෂකවරයෙක් හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෙනෙක් හරි අපිට ගෙනල්ලා ඔබනවා නම් රුපියල් 2.50 පරීක්ෂණය කරන්න පුළුවන්කම තියෙද්දි රුපියල් 45 පරීක්ෂණය කරන මැෂිමක් රියජන්ට් එකක් ඒවා ගේන මිනිස්සුන්ගේ රස්සාවට පුදුම වෙන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණේ වාර්තාවට යන උදල වැඩි වෙන්න වැඩි වෙන්න මේකේ තිරසාර බව අඩු වෙන්න මේ පරීක්ෂණය කරගෙන යාමට ආන්කොට තියෙන හැකියාව නැති වෙනවා. ආන්කොට සල්ලි යම් කෙනෙක් බදු වලින් ඒ බදු
ගන්න අපෙන්. එතකොට මේක දෙපැත්තකම වැඩි කරන්න බැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ පරීක්ෂණ වාර්තාව අඩුම මුදලකින් කිරීමත් අතිශය වැදගත්. බොරු ක්වොලිටි එක ගැන කියමින් වැඩි මුදලක් වැය කරන්නේ නැතුව. එහෙම කරේ නැත්තම් මේ පරීක්ෂණ අපිරෝහල් වල කරන එක ඉතාම මෑතකදී නවතින්න පුළුවන්. එහෙම නැවතුනොත් මතක තියාගන්න ඔය මැෂින් කේන අධ්‍යක්ෂකවරයා හරි ඔය මැෂින් කියලා ඔබට විශේෂඥ වෛද්‍යවරයා හරි රස්සාව නෙමෙයි නැති වෙන්නේ. මේ නැති වෙන්නේ අපේ රස්සාව. මේක අපේ රස්සාව තියාගන්න අපි කරන්න ඕනේ කාර්යාව. ඒ නිසා මම ඔයගලන්ට ඉල්ලන්නේ මේ තුන්වෙනි කාරණාව ඔයගොල්ලෝ අද දවසේ අත ගන්න ඕනේ කාර්යාවක්. මම ඉල්ලීමක් කරනවා අපේ කළමනාකරණය ආධාරණ ඒ වගේම සේවා කළමනාකරණයත් එක්ක වැඩ කරන එහෙම නැත්නම් අපේ උසස් අධ්‍යාපනය ලැබෙන සියලු දෙනාගෙන් තමන්ගේ අධ්‍යාපන උමනාවට හරි පරිේෂණයක් කරනවා නම් කරුණාකරලා මේ පරිේෂණයට මේ වගේ මාතෘකා පාදක කරගන්න. තමන්ගේ රෝහල ඇතුලේ කොච්චර ඩිස්පැරිටි එකක් තියෙනවද එක පරීක්ෂණයකට යන මුල පිළිබඳව එක මැෂිමකට යන මිල පිළිබඳව ඒ වගේම මේ මිලේ තියෙන ත්‍රිසාර බව පවත්වා ගැනීම තියෙන යෝජනා පිළිබඳව පරිේෂණාත්මක දක්වන්න. මොකද අද වෙනකොට මේ රසායනාගාර සේවාව කියන්නේ ගසා කන්නන්ගේ පාරාදීසයක් වෙලා තියෙනවා. ඒ ගසා කන්නේ අපේ සේවා පැසින් ගේනවා, වේදන් ගේනවා, ඒවට මුදල් වැය කරනවා. ඒ මුදල් කොහෙන්ද එන්නේ කියලා බලන්නේ. ඒ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරනවා, අනවශ්‍ය ලෙස පරීක්ෂණ කරනවා. හැබැයි ඒ අවසානයේ සියලු බිල්, ඒ සියලු ප්‍රතිපාද, ඒ සියල්ල එන්නේ අපේ බිලට, අපේ account එකට. ඒක නිසා විශේෂම රසායනාගාර වෘත්තීය බිලේ ඕගොල්ලන්ගේ වගකීමක් තමන්ගේ රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාව ගුණාත්මකව දෙන එකත් කලක වේලාවට දෙන එකත් අතිශය වැදගත් අඩුම පොස්ට් එකට ලබා දෙන්න. මේක ඕගොල්ලන්ට කවුරු කියන්නේ නැහැ, මේක කවුරුත් ඔයගලන්ගෙන් අහන්නේ නැහැ. නමුත් මේක අපේ වගකීමක්. අද දවසේ මේක නරක ප්‍රයෝගයක් බවට පත් වෙලා තියෙනවා. මේක අපි රැකගත්තේ නැත්නම් මේ සේවාව පෞද්ගලික අංශයෙන් කර ගැනීමට තල්ලු කරන දිනේ වැඩි ඈතක නෙමෙයි. ඒක නිසා ඉතාම වැදගත් මේ කාරණා තුන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දීර්ඝව කතා කරේ නැතත් මෙන්න මේ කාරණා පිළිබඳව ඔබට සංවාද කරන්න. අනිවාර්යයෙන්ම තමන්ගේ රසායනාගාරයේ පරීක්ෂණ වාර්තාවේ ගුණාත්මක තත්ත්වයට අදාළ කළමනාකරණ ව්‍යුහය අදා ගන්න. ඒ කළමනාකරණ ව්‍යුහයේදී අනිවාර්යයෙන්ම වාර්තාවක් නිකුත් කිරීමට පෙර ඒක නිවැරදිදයි පරීක්ෂා කර බැලීමට නිලධාරියෙක් යොදවන්න. ඒ වගේම මේ වාර්තාවක් නිකුත් කරන්න අනවශ්‍ය වියදමක් කොහෙන් කරනවද කියන එක සම්බන්ධයෙන් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඒ සම්බන්ධයෙන් අදාළ දත්ත තොරතුරු එක්ස් කරන්න. මොකද මේ බිල් අපිට ගෙවා දමන්න බෑ, අපිට ගෙවන්න වෙන්නේ නැහැ. අපේ සේවාවට ඒවා ගෙවලා ඒ ණය මත මේ සේවාව නැති කරගන්නත් බෑ. ඒ නිසා කාරණා තුනයින් අද දවසට අලුත් ආණ්ඩුවක්, අලුත් විදියට යන රටක්, අලුත් ඇමති කෙනෙක්, ඒ වගේම අපේ සේවාව අලුත් විදියට ගෙනියන්න නම් ඔය කාරණා තුනත් එක්ක තමයි අපි ඉස්සරහට ගැට ගැහෙන්න ඕනේ. අපි ඒවත් එක්ක ඉස්සරහට වැඩ කරමු. ඒ වැඩ කිරීම සඳහා ඔයගොල්ලන්ගේ ආයය දෙන්න, ඔයගොල්ලන්ගේ ශක්තිය දෙන්න, එකට වැඩ කරන්න, උලල් කා ගන්න එපා. දැන් දැන් වල හැම වෙලාවෙම සාමූහික සේවාවක් විදිහට ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්න, ඒ එකමුතුකම හදන්න, ඒක හදපු වයඹ පළාත් ශාඛාවට ඒ ශාඛාව ඉස්සරහට ගෙනිච්ච මම නම් කියන්න උත්සාහ කරන්නේ සියලු කණ්ඩායම් වලට ස්තුතිවන්ත වෙමි. මම නියන්නේ රයිස්තුතියි.